බාහිර ශ්‍රවණාලය සහ කර්ණපටහ පටලය ඊළඟට මැද කනට අයත් වෙනවා කර්ණාස්තිකා සහ යුස්ටේකීය නාලය ඊළඟට ඇතුළු කනට අයත් වෙනවා කර්ණ සංකය ශ්‍රවණ ස්නායුව සහ අර්ධ චක්‍රාකාර නාල දැන් අපි මේ පිළිබඳව විස්තරාත්මකව බලමු කම්පෙත්ත කාටිලේජමය ව්‍යුහය ඒ වගේම බාහිර තරංග බාහිර ශ්‍රවණ නාලය වෙතට සම්ප්‍රේෂණය කරනවා ඊළඟට බාහිර ශ්‍රවණ නාලය එම ශබ්ද තරංග කර්ණපටහ පටලය වෙතට යොමු කරනවා ඊළඟට අපි බලමු කර්ණපටහ පටලය එම ශබ්ද තරංග වලට අනුරූපව කම්පණය වෙලා ශ්‍රවණයට අදාළ සංවේදනය ලබා ගන්නවා හරි දැන් අපි බලමු මැද කන පිළිබඳව කර්ණාස්තිකා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා මුද්ගරිකාව නිගාතිය සහ ධරණිකය ලෙස ඒ වගේම තමයි කර්ණපටහ පටලයෙන් කර්ණ සංකේතයට ශබ්දයට අදාළ කම්පණය සම්ප්‍රේෂණය කරනවා ඊළඟට අපි බලමු යුස්ටේකීය නාලය යුස්ටේකීය නාලය ග්‍රසනිකාවට සම්බන්ධ විවෘත නාලයක් ඒ වගේම තමයි මේ කර්ණපටහ පටලයේ දෙපැත්තේ පීඩනය සමානව පවත්වා ගැනීමට දායක වෙනවා හොඳයි දැන් අපි බලමු ඊළඟට ඇතුළු කනේ ව්‍යුහ කොටස වෙන කර්ණ සංකේය පිළිබඳව කර්ණ සංකේය ශ්‍රවණ ස්නායුවේ අග්‍ර සම්බන්ධ වෙලා තියෙනවා ඒ වගේම තමයි ශ්‍රවණය පිළිබඳ සංවේදනය ශ්‍රවණ ස්නායුවට සම්ප්‍රේෂණය කරනවා අපි ඊළඟට බලමු ශ්‍රවණ ස්නායුව පිළිබඳව ශ්‍රවණ සංවේදනය මොළයේ අදාළ කොටස දක්වා ගෙන යනවා ඒ වගේම එම සංවේදනය ශබ්දය ලෙස මොළය මගින් හඳුනා ගන්නවා ඊළඟට අපි බලමු අර්ථ චක්‍රාකාර නාල පිළිබඳව එය සිරුරේ සමබරතාව පවත්වා ගැනීමට දායක වෙනවා හොඳයි දැන් අපි මේ කන පිළිබඳව හඳුනාගත්තා දැන් අපි කන ශ්‍රවණ සංවේදනයේ සිදු කරන ආකාරය විමසා බලමු බාහිර පරිසරයේ ශබ්ද තරංග මේ කන බාහිර ශ්‍රවණ නාලය වෙතට බාහිර ශ්‍රවණ නාලය මගින් කර්ණපටහ පටලය වෙතට ගමන් කරනවා ඊට පස්සේ මේ කර්ණපටහ පටලය එම ශබ්ද එම තරංගයට අනුරූපව කම්පණය වෙනවා ඊට පස්සේ එම කම්පණය කර්ණස්තිකා මගින් වර්ධනය වෙලා ඒ ඔස්සේ කර්ණ සංකේය වෙතට සම්ප්‍රේෂණය වෙනවා එවිට කර්ණ සංකේත සම්බන්ධ ස්නායු අග්‍රමගින් එම කම්පණයට අදාළ ආවේග ශ්‍රවණ ස්නායු ඔස්සේ මොළයට සම්ප්‍රේෂණය කරනවා ඊට පස්සේ මොළය මගින් මෙම ශබ්දේ කුමක්ද කියලා හඳුනා ගන්නවා හොඳයි දැන් අපි බලමු මේ කනෙහි ඇතිවන ආබාධ මොනවද කියලා උපතින්ම හෝ පසුකාලීනව ශ්‍රවණය අඩුවීම බිහිරි බව ශ්‍රවණස්තිකා ඝනවීම කනේ ආබාධ ලෙස අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිසාට ශ්‍රවණය කළ හැකි සංඛ්‍යාත පරාසය වන්නේ හර්ට්ස් 20 සිට හර්ට්ස් 20000ක් පමණ සංඛ්‍යාත පරාසයක්. හොඳයි. දැන් අපි මේ කන ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ යුතු පූර්වෝපායන් කිහිපයක් විමසා බලමු. මේ කන තුලට බාහිර දේවල් දැමීමෙන් වළකින්නට ඕන. ඒ වගේම වෛද්‍ය උපදෙස් වලින් තොරව මේ කනට ඖෂධ දැමීමෙන් වළකින්නට ඕන. ඒ වගේම මේ කනට හෝ කන ආසන්නයට පහර දෙන්නට හොඳ නැහැ. ඒ වගේම අපි ගැඹුරු දියේ කිමිදෙනකොට ආරක්ෂක උපාංග භාවිත කරලා තමයි කිමිදෙන්නට ඕන. ඒ වගේම අධික ශබ්දවලට කන නිරාවරණය කරන්නත් හොඳ නැහැ. හොඳයි. දැන් මම ඔයාලට මේ කන පිළිබඳව පාඩම අද දවසේ කරා. දැන් අපි ඊළඟ දවසේ ඔයාලත් එක්ක හමු වෙනවා හෘදය පිළිබඳ පාඩමේ.